ඔන්න යාළුවනේ මම අද විනාඩි 5න් මැලේ අච්චාරුවක් හදනවා. ඉතින් ඔයාලත් මේ අච්චාරුව හදන්න කාලය කියන්නේ ගොඩක් වටිනා දෙයක්. ඒ නිසා කලින්ම ලුණු ටික සුද්ධ කරගත්තා නම් විනාඩි 5ක් විතර කාලයක් ඇතුළත ඔයාලට ඉක්මනින් මේ අච්චාරු එක හදන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම රැඳිලා ඉන්න. කොහොමද මං කොයි විදිහටද මේ අච්චාරුව හැදුවේ කියනක හරියටම ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට තමයි. ඉතින් බලමු අපි කොහොමද මේ අච්චාරුව හදන්නේ කියලා. මම විනා කිරියන් තියනවා. එවගේම අප මේ සැඳි තුනක් විතර මෙන්න මේ විදිහට ලුණු ටික මම සුද්ධ කරලා අරගත්තා. මාළු මිරිස් මේ වගේ කපලා අරන් තියෙනවා. අවු මිරිස් අරන් තියෙනවා. ඉතින් ලොකු ලුණු ගෙඩි නම් මෙන්න මේ විදිහට ලොකුට තියෙනවා නම් අපිට දෙකට කපා ගන්න පුළුවන් ලුණු ගෙඩිය. මේ ඔක්කොම සෝදලා අරන් තියෙන්නේ මම. පොඩ්ඩක් තෙත ගතිය අයින් වෙන්න හොඳට පිහලා අරන් තියෙන්නේ මම. ඉතින් ඔයාලට මේක කලින්ම ලෑස්ති කරගන්න පුළුවන්. අපි අච්චාරුවක් කියන එක හෙට ඕන නම් අද රැට වගේ තමයි හදන්නේ. ඉතින් පහසෙන් හදා ගන්න පුළුවන්. මම අබ මේස හැඳි තුනක් පමණ තමයි අරගත්තේ. ඒ වගේම ඉඟුරු සුදු ලුණු මේ වගේ අරගත්තා මම. දැන් මම කරන්නේ විනාකිරි චුට්ටක් විතර එකතු කරලා හොඳින් මේ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. පොඩ පොඩ තමයි විනාකිරි එකතු කරන්නේ. දැන් මම ග්‍රයින්ඩ් කරගෙන ඉවරයි. මේ වෙලාවේදී මම මිරිස් කුඩුත් මේ සමග එකතු කරනවා බ්ලෙන්ඩර් ජායකට. ඒ වගේම සීනි. සීනි මම අරන් තියනවා මේස හැඳි තුනක් විතර ලුණු අවශ්‍ය ප්‍රමාණයට අරගත්තා. ඒත් එක්කම විනාකිරිත් එකතු කරනවා. දැන් මේ ටිකත් මම බ්ලෙන්ඩ් කරගත්තා. දැන් මම කරන්නේ මේ වගේ භාජනයක් අරගෙන අර මං සුද්ධ කරලා වේ හොඳින් තෙත මාත්තු කරගත්තු ලුණු, අවු මිරිස්, කාළු මිරිස් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට රටේ ඉඳි උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් පැණි රසට කැමති නා. ඔයාලා පැණි රස ඇත්තටම මැලිය අච්චාරු කියන්නේ ගොඩක් පැණි රස දෙයක්. ඔයාලට මේ වෙලාවේදී ග්‍රයින්ඩ් කරලා උනත් අරගන්න පුළුවන් රටෙන්දී. මේ සමග ලුණු සමග එකතු කරන්න උනත් පුළුවන්. රටෙන්දී එකතු කරනවා නම් ඔයාලට එකතු කරන්න පුළුවන් කැමති නම්. ඉතින් මම මේ විදිහට තමයි අච්චාරය හැදුවේ වැඩි වෙලාවක් ගියන. දැන් මට පාට ටිකක් අවශ්‍යයි මේ අච්චාරයට. ඒ නිසා මේ විදිහට මම කලරින් රතු පාට කලරින් ටිකක් එකතු කරනවා. ඉතින් ඔයාලා කැමති නම් එකතු කරන්න නැත්නම් එක ස්කිප් කරන්න. ලුණු වලින් වතුර එළියට එනවා. දවසක් විතර තියද්දි ඒ නිසා විනාකිරි ගොඩක් එකතු කරන්න ඕනේ. ඔයාලට උකු ගතිය ඕනේ නම් රට ඉඳි ටිකක් ග්‍රයින්ඩ් කරලා මේ සමග එකතු කරන්න පුළුවන්. මම නම් ඔන්න හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේ පහසු මැලේ අච්චාරුව හදාගන්න පුළුවන්. මම මේ වගේ රැපින් පේපර් එකකින් රැපින් කරගන්නවා. මම ඊළඟ දවසේ තමයි මේක ගන්න ආහාරයට. ඒ නිසා මම අද රෑ හදලා හෙට දවල්ට ගන්න වගේ තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට සුළු වෙලාවකින් මේ අච්චාරුව හදන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ගෘහණියන්ට කාලය කියන්නේ ඉතා වටිනා දෙයක්. ඒ නිසා මේ විදිහට හදලා බලන්න. කිසි වෙනසක් නැහැ. මැලේ අච්චාරු මේ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලට කල් තියාගන්න උනත් පුළුවන් දවසක් දෙකක්. එහාට තියෙනවා නම් ෆ්‍රිජ් එකේ තියන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. එහෙම හිතනවා නම් මට ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්න. මා සමග මෙච්චර වෙලා රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි. නැවත වීඩියෝකින් හමු වෙමු. එතක ඔයාලට අයබෝවන්.